සාමාන්‍ය පෙළ ගණිතයේ පාඩම් අතරින් ඔබට ඉගෙන ගන්න තියෙන සුවිශාලතම පාඩම තමයි පාඩම් ඒකක තමයි ජ්‍යාමිතීය පාඩම් ඒකක. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේ යටතේ ඔබට ඉගෙන ගන්න තියෙන මේ සුවිශාලතම පාඩම් ඒකකේ වන ජ්‍යාමිතීය ඉතමත් පුංචි කාලයක් ඇතුළත ඉගැන්වීම සිද්ධ කරලා ඒ ගණන් දිහා කොහොමද බලන්නේ කොහොමද ගණක් දිහා නිවැරදිව පුංචි කාලයක් ඇතුළත පිළිතුරු කරා යන ආකාරයේ දකින්නේ සහ ඒ දැකපු විදිය කොහොමද ලියන්නේ කියන කාරණය පුංචි කාලයක් ඇතුළත මම මීට පෙර ඔබත් සමග බෙදා හදාගත්ත ඔබට මතක ඇති ඉතින් ගොඩක් අය ඒ සඳහා සහභාගී වූ නැති අය එතනින් පස්සේ මට ගොඩාක් පණිවිඩ ඔස්සේ ඉදිරිපත් කරා නැවත වතාවක් සාමාන්‍ය පෙළ ගණිතය සඳහා වූ මේ ජ්‍යාමිතීය පාඩම් ඒකකය ආවරණය කරන පුංචි කාලයකදී ඒ දැනුම ලබා දෙන්නා වූ පාඨමාලාවක් නැත්නම් ඒ පන්තිය ආයෙත් ආරම්භ කරන්න කියලා. ඉතින් ඒක නිසා ජ්‍යාමිතීය පමණක් සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න මම සති 6ක් වගේ පුංචි කාලයක් ඇතුළත ඔබට පොරොන්දු වෙනවා. ඉතින් මේට කලිනුත් සති 6කින් සම්පූර්ණයෙන්ම ජ්‍යාමිතීය අවසන් කරලා සියලුම දැනුම ලබා දීලා කේටි ප්‍රශ්න, රචනා ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඔස්සේ ඒ සන්නද්ධ කිරීම මම සති 6කින් කරා. ඉතින් ඒ වගේම පාඨමාලාවක් ආරම්භ කිරීමට ගොඩක් අයගෙන් ආපු ඉල්ලීම නිසා නැවත වතාවක් මුල සිට 10 සහ 11 ශ්‍රේණිවල ජ්‍යාමිතිය සියල්ලම ආවරණය කිරීම ආරම්භ වෙනවා. සති 6ක් වගේ පුංචි කාලයක් ඇතුළත 10 සහ 11 ශ්‍රේණිවල සියලුම ජ්‍යාමිතිය සංකල්ප අවසන් කරලා දැනුමෙන් සන්නද්ධ කරලා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඔස්සේ තියෙන ගණන් ඔබත් සමග සාකච්ඡා කරලා ඔබව ඒ තැනට මෙහෙවලා ඔබට ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා දීම කරනවා. ඉතින් ඒක නිසා සාමාන්‍ය පෙළ විභාගයේ කේටි ප්‍රශ්න වලින් 8ක් ලැබෙන පාඩමක් තමයි පාඩම් මේකකයක් තමයි ජ්‍යාමිතිය. වගේම රචනා ප්‍රශ්න ලකුණු 10 කොටස් දෙකක් සෑම වසරකම ලැබෙනවා. ඉතින් ඒක නිසා කේටි ප්‍රශ්න 8 අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්න දෙකෙන් අඩුම තරමේ එක රචනා ප්‍රශ්නයකටවත් මුහුණ දීමට සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ ජ්‍යාමිතියට තියෙන වටිනාකම ඔබ හොඳ ආකාරවම දන්නවා. ඉතින් ඒක නිසා සියලු දෙනාටම ආරාධනා කරනවා දැන් ඔබට තිරේ දිස්වේ දුරකථන අංකයක් මේ දුරකථන අංකයට WhatsApp හරහා message එකක් දාන්න ජ්‍යාමිතීය පන්තිය සඳහා සහභාගී වීමට කැමතියි කියලා. ඒ අනුව ඔබට විස්තර ලබා ගැනීම හැකියාවක් තියෙනවා. කොහොමද Zoom හරහා පවත්වන මේ ජ්‍යාමිතීය පාඩම් මාලාව සඳහා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ අනුව ඔබට පුළුවන් ලකුණු 18න් 18ම ලබා ගන්න සාමාන්‍ය පෙළ ගණිත විභාගයේදී ඒ විතරක් නෙවෙයි. ඒ දැනුම ලබා ගන්න ඉතම පුංචි කාලයකින් කියන කාරණේ විශේෂයෙන්ම මෙතෙන්දි මතක් කරන්න ඕනේ. මොකද පාසලේදී කාලච්ඡේද 88ක් වගේ කාලයකදී ඉගෙන ගන්න දේ තමයි පුංචි සති 6කින් මම ඔබට සියලුම දැනුම සම්පාදනය කරලා දෙන්නේ. ඉතින් ඒක නිසා ආරාධනා කරන සියලුම දෙනාට සම්බන්ධ වෙන්න කියලා අද මේ පුංචි වීඩියෝ එක ඔස්සේ මට ඔබව දැනුවත් කිරීමට අවශ්‍යතාවය තිබුණේ. බහුතරයකින් ආපු ඉල්ලීම තමයි මම මේට ප්‍රථම 2022 සහ 2021 සාමාන්‍ය පෙළ විභාගයේ දින නංගිලා මල්ලාට ඉදිරිපත් කරපු ජ්‍යාමිතී පාඩම් මාලාවට සම්බන්ධ වීමට නැහැ වූ ගොඩක් අය කිව නැවතවතාවක් ආරම්භ කරන්න කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි නැවතත් මේ විදිහට ජ්‍යාමිතීය පන්ති මාලාව ආරම්භ වෙන්නේ. ඉතින් ඒ සඳහා දැන් ඔන්න ඔබට අවස්ථාව තියෙන සම්බන්ධ වෙන්න. ඉතින් ඒක මතක් කරන ගමන් අද වීඩියෝ එක මෙතනින් සමාප්ත කරනවා. මගේ නංගිලා මල්ලා හැමෝටම ජයග්‍රහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.